මම ආචාර්ය මයුර නෙත්ති කුමාරගේ මම බලශක්ති වෙළඳපොළ සහ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ උපදේශක ඒ වගේම ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටු සමාජික දැන් අපේ පුබුදු සහෝදරයා මේකේ තියෙන තාක්ෂණික පැත්ත කතා කරා දැන් මම කැමති කතා කරන්න මේ පනත නිසා ජනතාවට විදුලි පාරිභෝගිකයාට ඒ වගේම විදුලිය පාවිච්චි කරන මේ ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සිද්ධ වෙන්න යන්නේ මොන වගේ දෙයක්ද කියන එක බලන්න අපි දන්නවා මේ වෙළඳපොළවල් ගත්තාම මේ වෙළඳපොළ ලංකාවේ වෙළඳපොළ ඉතාම පොඩි වෙළඳපොළක්. ඒක ඒ වගේම නිෂ්පාදනයත් ඉතාම පොඩි දෙයක්. මේක කොයි වගේද කියලා තේරුම් ගන්න ඕන නම් අපි දන්නවා. දැන් ලංකාවේ විදුලි බලය නැති වුණොත් ඕන කෙනෙක් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි නොරොච්චෝලේ කැඩලාද කියලා. එහෙම නැත්නම් අපි දන්නවා මධ්‍යම කඳුකරේට වැස්සේ නැත්නම් පවර් කට්ස් අතළඟ එනවා කියලා. ඉතින් එහෙම තත්ත්වයක් මත ඒකෙන් ඔබට තේරෙනවා එක විදුලි බලාගාරයකට දෙකකට පුළුවන් ලංකාවේ මිනිස්සු ලයිට් දානවද ලයිට් නොදානවද කියන එක තීරණය කරන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් හමුවේ ඔබ හිතන්න කවුරු හරි එක පුද්ගලයෙක් හෝ එක සමාගමක් එක විදුලි බලාගාරයක් නොරොච්චෝලේ වගේ එක විදුලි බලාගාරයක් මිලදී ගත්තත් ඔහුට පුළුවන් ඒ සමාගමට පුළුවන් ඊළඟට රටේ මිනිස්සු ලයිට් දානවද රටේ මිනිස්සු කර්මාන්ත කරනවද කරන්න ඕන කොයි වෙලාවටද කියන එක තීරණය කරන්න පුළුවන්. එතකොට එහෙම තත්ත්වයක් මත විදුලි බලාගාර දෙකක් විතර දෙකක් තුනක් ගත්තොත් එහෙම ඔබට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට දැන් මේ තියෙන පනතේ අනුව කිසිම ප්‍රශ්නයක් නැහැ කෙනෙකුට ඒ වගේ ලොකු පුද්ගලික බලාධිකාරයක් වර්ධනය කරගන්න. දැන් අනිත් එක තමයි දැන් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මේ විදුලි බලාගාර අයිති කවුරු හරි පුද්ගලික අංශයට නම් ඔබට කිසිම හැකියාවක් නැහැ ඔවුන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන. මොකද ඔවුන් ලාභයේ උදෙසා තමයි වැඩ කරන්නේ. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ලාභයේ උදෙසා පාරිභෝගිකයාව මේ අන්තිමටම හිර කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ අපි බලන්න ඕන මේ පනත හරහා කොහොමද විදුලි බිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මොකද බොහෝ දෙනෙක් සමාජයේ හිතනවා මේ ප්‍රයිවටයිස් කරපුවාම අපේ විදුලි බිල අඩුවේ කියලා. ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා අපිට මේ ලංකාවේ පෙට්‍රල් ඩීසල් බෙදන්න මේ කරපු ක්‍රමවේදය අනුව පෙනී යනවා. නමුත් ඊට වඩා අන්ත තත්ත්වයක් තමයි මෙතනදී ඇති වෙන්නේ. ඒ කොහොමද කියනවා නම් මේකේ තියෙනවා මේ පනතේ තියෙනවා ඒගොල්ලෝ තරඟකාරී මිල ගණන් වලට නොගෙන කැමති විදියට ඒ කියන්නේ කතා කරලා ගත්ත මිල ගණන් අනුව ඇති කරගන්න ප්ලාන්ස් සහ ඒ වගේ ජෙනරේෂන්ස් ඒගොල්ලන්ට පුළුවන් මේ පනත හරහා එද්දි ඒ මුදල් ඒ ප්‍රමාණයටම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තරඟකාරී වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නෑ. කලින් වැඩි මිල අරන් තියෙනවා නම් ඒ ගාන එහෙම්මම ගෙවන්න වෙනවා. එතකොට තරඟකාරීත්වයක් නෑ. දැන්ට දෙන ගාන වැඩි නම් ඒ ගාන එහෙම්මම දෙන්න වෙනවා. ඒත් එක්කම අපි දන්නවා LNG සම්බන්ධ කතාවත් ඒ වගේමයි. දැන්ට කිසිම ප්‍රතිපාදනයක් නැහැ, කිසිම කතාවක් නැහැ අපිට ලාභෙට. මොකද ලෝකයේ මිනිස්සු LNG පාවිච්චි කරන්නේ ලාභෙට ගන්න. හැබැයි අපි LNG පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් අපි සුළං විදුලි බලාගාර හදන්නේ ලාභෙට ගන්න නෙවෙයි, කාට හරි මුදලක් ලබා දෙන්න. එතකොට ඒ මුදල ඒ බරපැන ඔක්කොම මේ මහජනතාවට දරන්න වෙනවා. ඒකෙහිඳ කවුරු හරි හිතනවා නම් ලාභෙට විදුලිය හම්බෙයි කියලා, එහෙම හම්බෙන්න විදියක් නැහැ. මොකද දැන් නිෂ්පාදන වියදම සහ ඊට පස්සේ ඔබට බෙදා හැරීමට යන වියදම තමයි විදුලි බල මණ්ඩලය අය කරගන්නේ. ඊට අමතරව දෙයක් අය කරගත්තා නම් ඒක රජය සතුව තියෙනවා. හැබැයි මේ ව්‍යාපාරිකයෝ මෙතෙන්ට එන්නේ එහෙම කරලා යන්න නෙවෙයි. ඔවුන් අනිවාර්යයෙන්ම 20%ක විතර ලාභයක් තියාගත්තොත් එහෙම ඒ 20% අනිවාර්යයෙන්ම ගෙවන්න වෙන්නේ ඔබට සහ අපට තමයි. ඒකේ කිසිම තර්කයක් ඇති වෙන්නේ නැහැ. ඒත් එක්කම මේ පුද්ගලයන් විදේශ සමාගමක් නම් අපේ රටේ ඩොලර් වශයෙන් තමයි ඒක විදේශ රටවලට අරන් යන්නේ. ඒ කියන්නේ මේක හරහා මේ අපිට ලාභයට විදුලිය ගන්නවා කියලා අපි හිතන් ඉන්නවා නම් ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි දැන් මේ විදුලි වෙළඳපොළේ මේ යන මිල ගණන් වලින් අපිට ලැබෙන මේ ටැරිෆ් එකෙන් 70%ක් විතරම විදුලිය උත්පාදනයට සඳහා තමයි යන්නේ. එහෙමනම් මේ විදුලි උත්පාදන සමාගම් ටික පුද්ගලික වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලාභය තහවුරු කරගත්තට පස්සේ ඔබේ විදුලි බිලේ 70%ක්ම අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. එතකොට 70%ේ කොටස වැඩි වෙච්ච හැටි ඒ කියන්නේ අනිවාර්යෙන් විදුලි බලයට ඔබට ගෙවන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ මින් ඉදිරියට දැන්ට එන්න තියෙන මොරගොල්ල සහ කෙරවල පිටිය බලාගාරවලට පස්සේ ලංකාවේ කිසිදු විශාල විදුලි බලාගාරයක් ඇති කරන්න කතිකාවතක් නැහැ. ඒ කියන්නේ තව අවුරුද්දකින් 2026 විතර වෙද්දි අනිවාර්යයෙන්ම පවර් කට් එකකට යන්න වෙනවා. එහෙම නැත්නම් විදුලි බලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නයක් ඇති වෙද්දිම ඒ කියන්නේ අපිට ඉමර්ජෙන්සි පර්චේසින් වලට යන්න වෙනවා. අන්න මේ පනත හරහා ඉතාම ලස්සනට හදලා දීලා තියෙනවා
මේ රේකී අමාත්‍යවරයාට ඉමර්ජන්සි පර්චේසින් කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට එකපාරට බැලු බැලමට පෙවුනේ නැති වුණාට මේ පාර කපලා තියෙන්නේ හොඳට හම්බ කරගන්න ක්‍රමවේදයකට. ඒ කියන්නේ මේක දෙපැත්තේ මේ කරුණු දෙක තිබ්බට මේ කරුණු දෙක ලස්සන්ට එකතු කරගෙන ඒගොල්ලන්ට ඉමර්ජන්සි පර්චේස් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ බයින්න පුළුවන් සමහර විදුලි බල මණ්ඩලයට ඕක කාටරි බයින්න පුළුවන්. ඔයගොල්ලෝ ප්ලාන්ට් හදුවේ නැහැ කියලා. මොකද මිනිස්සු ඉතින් ඉන්නේ විදුලි බල මණ්ඩලේ ඉංජිනේරු ඕගොල්ලෝ ප්ලාන්ට් හදන්න ඕන කියලා. ඒගොල්ලොම ප්ලාන්ට් හදන්නේ නැහැ. ඒගොල්ලොම ඊට පස්සේ ඉමර්ජන්සි පර්චේස් කරනවා. ඒකෙන් ලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද එතන ඉතාලම දැඩි බලයක් ලබා දීලා තියෙනවා අමාත්‍යවරයාට ඒ මිලදී ගැනීම කරගන්න. ඒ වගේම තමයි අපි බලන්න ඕන අපිට පැය 24ම විදුලිය ලබා ගන්න අපි කොහොමද මේ විදුලි බල මණ්ඩලය අපිට විදුලිය ලබා දෙන්නේ කියලා. අපි දන්නවා නොරොච්චෝලෙන් හදන ගල් අඟුරු බලාගාරෙන් අඩු මුදලට විදුලිය අරගන්නවා. ඒ වගේම අඩු මුදලට ලැබෙන විදුලි බලාගාරවල විදුලිය අරගෙන තමයි අපිට විදුලිය අඩු කරලා දෙන්නේ. බැරිම වෙලාවක තමයි වැඩි මුදලට ගන්න වෙන්නේ. හැබැයි දැන් මේ ප්‍රශ්නේ හරහා අපි දන්න නොරොච්චෝලේ සහ ඉතාම ලාභදායී විදියට ඉහළ මිලකට විදුලිය ලබා දෙන ප්ලාන්ට් දෙකක් එකම අයිතිකාරයෙක් ගාව තිබුණොත් එහෙම ඌට මොකද්ද කරන්න පුළුවන් දේ? ඌට ඉතාම සරලව කරන්න පුළුවන් දේ තමයි අර ලාභෙට දෙන්න තියෙන එක පොඩක් පිටිපස්සට කරලා ඒක මොකක් හරි දෙයක් කළා ඒක අපිට කියන්න පුළුවන් මේන්ටනස් එකක් කියන්න පුළුවන් වෙන මොකක් හරි ප්‍රශ්නයක් දාලා අර තමන්ගේ වැඩි මුදලට වැඩි ලාභය හම්බෙන බලාගාරයෙන් විදුලිය ලබා දෙන්න පුළුවන්. දැන් එහෙම දෙයක් වුණොත් එහෙම රජයට මැදිහත් වෙන්න පුළුවන්. මොකද රේකී අමාත්‍යවරයා යටතේ නේව තියෙන රජ යටතේ තමයි මේ ආයතන තියෙන්නේ. කවුරු හරි කඩාකප්පල්කාරී දැන් කරොත් එහෙම ඒ සඳහා අනිවාර්යයෙන්ම රජයට හැකියාව තියෙනවා මැදිහත් වෙන්න. හැබැයි මේ පුද්ගලික හිමිකරුවෙක් ගාව තියෙන ප්ලාන්ට් වලට එහෙම මැදිහත් වෙන්න බෑ. ඔහු කියනවා නම් මේක දෙන්න විදියක් නෑ, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එින් එයාට මුකුත් කරන්න දෙයක් නෑ. මොන නීති රීති තිබුණත් ඒකට ඒවට ඒව හරහා යන විදිය මේ ව්‍යාපාරිකයෝ දන්නවා. එහෙමනම් අපිට ලාභයට විදුලිය බලාගාරකින් විදුලිය ලබා ගන්නවා කියන එක එහෙම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. සා ඔබ දන්නවා මේ මොනෝපොලි එකක් ඇති වුනහම මේ ලංකාවේ මොනෝපොලියක් ඇති වුනහම රුපියල් 100ට ගන්න තියෙන බඩුවට මොකද වුනේ කියන එක අපි දන්නවා. ඒ සම්බන්ධ ඕනතරම් උදාහරණ තියෙනවා. එහෙම වෙලා තියෙද්දි මේක විදුලිය වගේ අපිට අනිවාර්යයෙන්ම ගන්න ඕන වෙන කෙනෙක්ගෙන් ගන්න බැරි මට්ටමේ දෙයකට මොකක් වේද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ මගින් අපිට පවර් කට්ස් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අපිට වැඩි මුදලට මේක ගන්න වෙනවා. ඊටත් වැඩිය භයානක දෙයක් තියෙනවා මේක හරහා. ඒක තමයි කවුරු හරි කෙනෙකුට අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ ලැබදියාවේ ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් එක ඉන්ඩස්ට්‍රි එකක්, එහෙම නැත්නම් වෙළඳ කලාපයක්, එහෙම නැත්නම් තෝරාගත්ත ආයතන කෙලින්ම බිඳවට්ටන්න පුළුවන්. ඒක කරන්න හරිම සරල ක්‍රමවේදයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ වගේ දේවල් මේ ලංකාව වගේ වෙළඳ පොළවල් ඕන තරම් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම පෞගේ කාලේ ලංකාවට ආපු IT contracts ගොඩක් පිට ගියා. මොකද ලංකාවේ විදුලි බල දිගටම හම්බුනේ නැති වුණාම ඒ ආයතන බලන් ඉන්නේ නැහැ අපේ කට්ටිය ඉඳලා ලයිට් ආපු වෙලාවට වැඩ කරනකන් ඒගොල්ලෝ බලන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කලාපයේ තියෙන අනිත් රටවලට යනවා. මොකද අනිත් රටවල එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට කවුරු හරි අපිටම කූට ව්‍යාපාරිකෙක් ඉන්නවා. ඔහුට IT ක්ෂේත්‍රයට එන්න ඕන. ඕ එහෙම නැත්නම් IT ක්ෂේත්‍රේ දැන්ට තියෙන කම්පැනි එකක් මිලදී ගන්න ඕන. ඕට කරන්න තියෙන හරි සරල දෙයක්. ඕට කරන්න තියෙන ඕගේ නම් විදුලි බලාගාර, ඕගේ නම් ඌනම් විදුලිය ලබා දෙන්න. ඕට පුළුවන් මේ විදුලි බල සැපයුම සඳහා නොයෙකුත් ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒක කවුරු හරි තර්ක කරන්න පුළුවන් ඩිරෙක්ට් එහෙම නවත්තන්න බෑ කියලා. හැබැයි ඒක මේ එහෙම ඩිරෙක්ට් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒක කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ හරහා පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එක එක්ක බිඳවට්ටන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ඒ ව්‍යාපාර තමන් සතු කරගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපි දන්නවා ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ගත්තා. කටරි ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක වටන්න ඕන නම් මොකද කරන්න ඕන? විදුලි බලය නැත්තම් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි කරගෙන යන්න බෑ. එතකොට ඒ ප්‍රදේශවලට තියෙන විදුලිය ලබා දීමේදී මොකක් හරි ප්‍රශ්නකාරී දේවල් ඇති කරොත් ඒ ව්‍යාපාර බිඳ වැටෙනවා. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙකුට ඕන නම් ඒ ව්‍යාපාරවල මිල වැඩි කරලා ඒ ව්‍යාපාරවල ලබා දෙන භාණ්ඩ හා සේවාවල මිල වැඩි කරන්න ඕන නම් ඔවුන්ට කරන්න තියෙන තර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලන්ගේ ලාභයට විදුලිය ලබා දෙන බලාගාරවල යම් යම් ප්‍රශ්න ඇති කරලා ඒගොල්ලෝ වැඩිපුර මිලට විදුලිය ලබා දෙන බලාගාරවලින් විදුලිය දුන්නහම අනිවාර්යයෙන්ම මේ වාණිජ ශේෂ්ත්‍රයට හම්බෙන විදුලි බිල වැඩි වෙනවා. එතකොට ඒ බිල වැඩි වෙච්ච හැටි ඒගොල්ලන්ගේ නිෂ්පාදන හා සේවාවල මිල වැඩි වෙනවා. එතකොට ඒගොල්ලන්ට ජාත්‍යන්තර වෙළඳ පොළත් එක්ක සටන් කරන්න බැරුව යනවා. එතකොට ඔබට තේරෙනවා ඇති මේක මේ නිකන් බැලූ බැලමට ඉතාම සරලව පෙවුනට මේක මගින් මේ ඇති කරන්න යන පුද්ගලික අංශයේ මොනොපොලි එක මගින්
ඇති වෙන්න පුළුවන් විනාශය සුළුපටු නෙවෙයි. ඒක නිකන් අපි ගෙදර ලයිට් එකක් දානවා වගේ එකක් නෙවෙයි. අපේ මුළු වාණිජ ශ්‍රේෂ්ඨයෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ අපේ ඕනෑම අංශයක්. මොකද මේ බලශක්තිය කියන්නේ රටේ ජීවනාලිය වගේ. ඒක මගින් මේ රටම ඕන ඕන විදිහට හසුරවන්න හැකියාවක් හම්බෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ට පුළුවන් කවුරු හරි කෙනෙක් ගත්තාම එයාට සමහරට දැන් රජයෙන් ඔබ අලුත් කනෙක්ෂන් එකක් ඉල්ලපුවාම ඒක රජය මැදිහත් වෙලා ලබා දෙනවා. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් ඒක ලබා දෙන එක මට පාඩුයි. ඒකින්ද ඒ සඳහා ඒගොල්ලෝ දක්වන ඒගොල්ලෝ කෙලින්ම පාඩුයි කියලා නවත්තන්න නැති වුණාට ඒගොල්ලෝ ඒ සඳහා ඔබව ඩිස්කරේජ් කරන්න පුළුවන්. එහෙම කළා. ඒ වගේම වැඩිපුර මුදල් හම්බෙන තැනට හොඳ සේවාවක් දීලා අඩුවේ මුදල් හම්බෙන තැනට ඉතා අඩු සේවාවක් දීලා ඔබට ඉතා විශාල ගැටලු ඇති කරන්න පුළුවන්. ඒකෙන්ද මම කියනවා ලංකාවේ විදුලි පාරිභෝගිකයෝ විතරක් නෙවෙයි ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ මේ ගැන ඉතාම සැලකිලිමත් විය යුතුයි. මොකද මේ සෙල්ලම් කරන්න හදන්නේ ඔබේ ව්‍යාපාරත් එක්ක ඔබේ ජීවිතයත් එක්ක තමයි මේ සෙල්ලම් කරන්න හදන්නේ. මොකද මේ පිළිබඳව මම හිතන්නේ මේ වර්තමාන පාලකයන්ට එහෙම හිතේ තෙතමනයක් තියනවා කියලා ඔබේ දුක් ගැනවිල්ල අහන්න. ඒ වගේම තමයි බොහෝ වෙලාවට ඔබට හිතනදි මේ කඩිමුඩියේයි මේ වගේ දෙයක් ගේන්න කියලා. මොකද ඔවුන් බොහෝ දුරට දන්නවා මේ ඔවුන්ට හම්බෙන්නේ නියත පරාජයක් කියලා තව මාස කීපයකින්. ඒක හින්දා ඉස්සෙල්ලම තමන්ගේට කාට හරි දෙන්න දෙයක් තියෙනවා නම් ඉක්මනටම දීලා දාන්න ඕන. ඒක සඳහා තමයි එහෙම නැත්නම් ඔබ දන්නවා මේ වගේ කඩිමුඩියේ මේ වගේ හදිස්සියේ මේ ළඟ ළඟ ඡන්දයක් තියාගෙන මේ තරම් බරපතල තීරණයක් ගන්න නැහැ. මොකද විදුලි ක්ෂේත්‍රය කියන්නේ රටේ තියෙන ඉතාම බරපතල දෙයක්. එහෙම දෙයකට මේ වෙලාවේ මේ ඡන්දයක් එනවා කිය කිය අත ගහන්නේ ජනතා විරෝධයක් එනවා කියලා දැන දැන අත ගහන්නේම මොකද නියත පරාජයකට පස්සේ මේක කරගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ කියන එක ඔවුන් ස්ථිර වශයෙන්ම දන්න නිසා. ඉතින් මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා අපිට යොමු කරන්න පුළුවන් අපේ පැනල් එකේ ඒ සම්බන්ධයෙන් උත්තර දෙයි.